සෑම පෘථුවි දින 365කට වරක් අපේ පෘථුවිය සූර්යයා වටා එක් සම්පූර්ණ සංචාරයක් සිදු කරනවා. මේ වන විට අපේ පෘථුවිය සූර්යයා වටා ඉතා විශාල වේගයකින් ගමන් ගනිමින් තිබෙනවා. බැරි වෙලා හරි අපේ පෘථුවිය ආලෝකයේ වේගයෙන් සූර්යයා වටා ගමන් ගන්න පටන් ගත්තොත් අපේ ග්‍රහලෝකයට අත්වන ඉරණම කුමක්ද? පෘථුවියේ කාලයට කුමක් වේවිද? පෘථුවිය විශ්වයේ තිබෙන විශාලතම කළු කුහරය බවට පත් වෙයිද? එහෙනම් අපි අද කුතුහලය පිරුණු විමසුමකට ලක් කරන්නේ අපේ පෘථුවිය ආලෝකයේ වේගයෙන් සූර්යයා වටා ගමන් ගන්න පටන් ගත්තොත් එමගින් ඇතිවන බලපෑම ගැන. ඉතින් රැඳෙන්න මේ වටිනා වීඩියෝවේ අවසානය තෙක්. අපි පෘථුවිය සතුවන කක්ෂීය ප්‍රවේගය පැයට කිලෝමීටර් 108,000ක් පමණ වෙනවා. මෙච්චර වේගයකින් ගමන් ගත්තත් අපිට කිසිම දිනක එහි බලපෑමක් දැනෙන්නේ නැහැ. නමුත් ආලෝකයේ වේගයෙන් පරිභ්‍රමණය වුණොත් නූතන විද්‍යාවට අනුව ආලෝකයේ වේගයට වඩා කිසිම වස්තුවකට ගමන් ගන්න හැකියාවක් ලැබී නැහැ. රෙද්දයක් තුල ආලෝකයේ වේගය තප්පරයට කිලෝමීටර් 103ක පමණ අගයක් ගන්නවා. අපේ ආලෝක ප්‍රභවය වන සූර්යාගෙන් පිටවන ආලෝක කිරණයක් කිලෝමීටර් මිලියන 146ක දුරක් ගෙවාගෙන ඔයාගේ ශරීරය මත පතිත වෙන්න ගත වෙන්නේ විනාඩි 8ක පමණ කාලයක්. සඳේ සිට පරාවර්තනය වෙන ආලෝක කිරණයක් පෘථුවිය මත පතිත වෙන්න ගත වෙන්නේ තප්පරයකට ආසන්න කාලයක්. ඒ තරම් විශාල වේගයකින් ආලෝක කිරණ ගමන් ගන්නවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව යම්කිසි වස්තුවක් ආලෝකයේ වේගයෙන් ගමන් ගන්නවා නම් ඒ ස්කන්ධය අනන්ත අගයකට ළඟා වෙනවා. ඒ කියන්නේ පෘථුවියේ පරිභ්‍රමණ වේගය ආලෝකයේ වේගයට සමාන වුණොත් ඒ ස්කන්ධය අනන්ත අගයක් වෙනවා. වර්තමානයේ පෘථුවිය සතුවන පරිභ්‍රමණ වේගය ආලෝකයේ වේගය සමග සංසන්දනය කළොත් එය ප්‍රතිශතයක් ලෙස 0.01ක තරම් කුඩා අගයක්. නමුත් වර්තමානයේදී පෘථුවිය සතුවන පරිභ්‍රමණ වේගය දෙගුණයකින් පමණ වැඩි කළොත් එමගින්ද අති විශාල බලපෑමක් අපේ පෘථුවියට අත්වෙන්න පුළුවන්. එනම් අපේ පෘථුවිය සූර්ය කක්ෂයෙන් මිදීමට අවශ්‍ය වන ප්‍රවේගය වන පැයට කිලෝමීටර් 243,300ක අගය ලබා ගන්නා බැවින්, ඒ කියන්නේ අපේ පෘථුවිය අභ්‍යවකාශයේ දුර චාරිකාවක ආරම්භය පටන් ගන්නවා. හැබැයි වැඩි කාලයක් මෙසේ ගමන් ගන්න නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. එක අතකින් අපේ පෘථුවිය වේගයෙන් සිසිල් වෙන්න පටන් ගන්නවා. එසේත් නැතිනම් බ්‍රහස්පති හෝ වෙනත් විශාල ග්‍රහලෝකයක් සමග අති දරුණු ඝට්ටනයක් සිදු වී අපේ පෘථුවිය විනාශ වී යනවා. නූතන භෞතික විද්‍යාවට අනුව පෘථුවියේ ප්‍රවේගය වැඩි වන විට සිදුවන්නේ මෙයයි. නමුත් අපි මෙම න්‍යාය මදකට බැහැරෙමු. අපි උපකල්පනයට අවධානය යොමු කරමු. ඒ කියන්නේ පෘථුවියේ කක්ෂීය වේගය ආලෝකයේ වේගයට ළඟා වුණාට පසුවත් එය සූර්යයා වටාම කක්ෂගත වෙනවා කියලා. මුලින්ම පෘථුවියේ කාලය නැමැති මිනුම් ඒකකය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. පෘථුවිය ආලෝකයේ වේගයෙන් පරිභ්‍රමණය වන විට සූර්යයා වටා එක් කක්ෂයක් ගමන් කිරීමට ගතවන්නේ විනාඩි 8ක පමණ සුළු කාලයක්. සාමාන්‍ය ගණනයන් වලට අනුව පෘථුවි දින 365කට මිනිත්තු 525,600ක් පමණ තිබෙනවා. සිතන්න, පෘථුවිය ආලෝකයේ වේගයෙන් ගමන් කිරීම ආරම්භ කරන විට ඔයාගේ වයස අවුරුදු 20යි. හැබැයි සාමාන්‍ය තත්ත්වයටදී තිබෙන පෘථුවි වර්ෂයකට අදාළ මිනිත්තු ගණන ගත වුණාට පස්සේ ඔයාගේ වයස වෙන්නේ අවුරුදු 65,720ක්. සිතා ගන්න පුළුවන්ද? වැඩිය සිතන්න එපා. ඔයාට එච්චර කාලයක්වත් ජීවත් වෙන්න නම් ඉඩ ලැබෙන්නේ නැහැ. පෘථුවිය ආලෝකයේ වේගයෙන් ගමන් ගන්නා විට අපේ දෘශ්‍ය වර්ණ පරාසය අහිමි වෙලා යනවා. දෘශ්‍ය වර්ණ පරාසය ඉහළ සංඛ්‍යාතකින් යුත් එක්ස්රේ පරාසයට සමාන වෙනවා. නමුත් එක්ස්රේ කිරණ මිනිස් ඇසට හසු නොවන නිසා ඔයාට කිසිම දිනක ආලෝකයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙමේ, ආලෝකයේ වේගයෙන් ගමන් ගන්නා පෘථුවිය සතු වායුගෝලය එක් ක්ෂණයකින් අහිමි වෙලා යනවා.
වායුගෝලය අහිමි වුණාට පස්සේ කිසිම ජීවියෙක්ට ජීවත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම සාපේක්ෂතාවාදයට අනුව පෘථුවියේ පරිභ්‍රමණ වේගය ආලෝකයේ වේගයට සමාන වන විට එයට අනන්ත ස්කන්ධයක් හිමි වෙනවා. ඒ කියන්නේ අනන්ත ස්කන්ධයක් සහිත පෘථුවියට අනන්ත ගුරුත්වයක්ද ලැබෙනවා. මෙම අනන්ත ගුරුත්වය නිසා අපේ පෘථුවිය ඉතා විශාල කළු කුහරයක් බවට පත් වෙන්නත් පුළුවන්. අවසානයේදී අපේ සෞරග්‍රහ මණ්ඩලය මෙන්ම එය අවට තිබෙන සියලුම තාරකා සහ ග්‍රහලෝකවල ඉරණම තීරණය කරන අනන්ත ස්කන්ධයක් සහ ගුරුත්වයක් සහිත අති විශාල කළු කුහරයක් බවට අපේ පෘථුවිය පත් වෙනවා. සාමාන්‍යයෙන් අති විශාල ප්‍රවේගයකට හිමිකම් කියන තරු සුළු ප්‍රමාණයක් අපේ විශ්වයේ තිබෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මෙම තාරකාවලට ආලෝකීය වේගයෙන් 20%ක පමණ වේගයක් අත් වෙනවා. ඇත්තටම මෙම ප්‍රවේගය එම තාරකාවලට ලැබෙන්නේ එකිනෙක ඝට්ටණය වෙන කළු කොර දෙකක් අතර කක්ෂගත වීම නිසා. සාමාන්‍ය ග්‍රහලෝකයකට අඩුම තරමින් ආලෝකීය වේගින් 10%ක්වත් ලබා ගන්න නම් මෙවැනි කළු කොර එකක් හෝ දෙකක් වටා කක්ෂගත වෙන්න සිදු වෙනවා. ඒ මම හිතන්නේ ඒක එච්චර හොඳ දෙයක් කියලා. ඉතින් මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාලා අදහස් දක්වන්න අමතක කරන්න එපා. මේ වගේම කුතුහලය සහ දැනුම පිරුණු උපරිම රසස්වාදයක් සමගින් තවත් ලස්සන වැඩසටහනකින් අපි ඉක්මනටම හමුවෙමු. ඉතින් ඔයාලා සෑම දිනෙකටම සුබම සුබ දවසක්.